සුභපතනෝ ඔබ තරංගාවලිය වීරය වීම පිළිබඳව අද තනතිල්ල ගත්තොත් කොච්චර අමාරුණාද පිතිකරුවන්ට ක්‍රීඩා කරන්න ඔබටත් අමාරුණා ඔබ හැබැයි වැඩිම ලකුණු ලබා ගත්තේ ඔබ තනතිල්ල ගැන යමක් කිව්වොත් ඇත්තටම පේන තිබ්බ තනතිල්ල දඟකීමට ලක්ුණා ගොඩක්. ඉතින් ලේසි වුණේ නැහැ හැම පිතිකරුවටම පන්දුර පහර දෙන්න. ඉතින් මම බැලුවේ ගොඩක් වෙලාට සිංගල්ස් රොටේට් කළා, ටෝටල් එක ටිකක් හොඳ තත්ත්වයකට ගේන 230ක් 40ක් වගේ තමයි බැලුවේ. හැබැයි මම අවුට් වුණාට පස්සේ ඉතින් ටිකක් ෂෝට් වුණා. හැබැයි නමුත් 203ක් කියන්නේත් මට හිතෙනවා හොඳ ලකුණු ප්‍රමාණයක් කියලා. මොකද පන්දු යවන්න ඉතාම හොඳට පන්දු යවලා දැනුවත් පිටාව අඩු ලකුණු සංඛ්‍යාවකට දාලා ලන්ජ එකක්ද සවත ෆ්‍රිකන් ස්පිනස් ලගෙන් ඔගලන්ට හම්බ වනේ ඔගල වා හිතනවාද වගේ බේසික් බේසිකල හිතනවාද අපේ කට්ටිට වඩා අපේ ස්පිනස් ලට වඩා සවත ෆ්‍රික කට්ටිය හොඳට බෝල් කරා කියලා නෑ මේ තන්න බෑ. මොකද අපි තනගාවලියේ ජයග්‍රහණය කරේ අපේ පන්දියවන් හොඳට පන්දියවපු නිසා. ඉතින් ඔවුනුත් හොඳට පන්දියවුවා, පන්දියවුවේ නැත්තේ නෑ හොඳ අභියෝගයක් දුන්නා අපිට. නමුත් යම් කිසි තැනකදී අපේ පන්දියවන් ඉස්සරහින් ඉඳපු නිසා තමයි අපිට තනගාවලියේ ජයග්‍රහණය කරන්න ලැබුණේ. 203යි ගැහුවේ ඔගොල්ලෝ පන්දුරක් ඉන්න එනකොට 203 මදි වගේ කියලා හිතුණාද? මොන වගේ සැලසුමක් එක්කද මේ තරගයට පන්දුරක් ඉන්නේ? මොකද මේ තරගය පැවතුනා නම් අපිට තරගාවලි ජය මග හැරනවා නෑ. ඇත්තටම මෙතන අපේ නායකතුමා හොඳ වාතාවරණයක් හදලා තියෙන්නේ. මොකද කණ්ඩායමක් විදිහට අපි එකමුතු වෙලා අපි 203ද 150ද 300ද කියන එක අපි නෙමෙයි, අපි තියෙන ලකුණු ගානට අපි ෆයිට් කරන්න අපේ නායකතුමා හොඳ වාතාවරණයක් කණ්ඩායමක් හදලා තියෙන ඉතින් ඒක ප්‍රේක්ෂකයන්ටත් බැලුවාම පේනවා ඇති එළියේදී වෙනසක් තියෙනවා ඇති කණ්ඩායමේම. මොකද ෆීල්ඩින් ගත්තත් අපි එක මැච් එකක් අවුට් ගියා, නමුත් ඊට පස්සේ හැමෝම දකින්නේ නැති අපි කොහොමද ෆීල් කරේ කියලා මේ තරඟෙදී. ඒ අපේ ඩ්‍රෙසිං රූම් එක ඇතුලේ කණ්ඩායම ඇතුලේ තියෙන වාතාවරණයත් එක්ක මං හිතන්නේ 203 වුණත් 150වත් අපි ඩිපෙන්ඩ් කරන්න පුළුවන් වෙන වෙලාවක. සුභපතන ඔබ තරඟාවලියේ වීරය වීම පිළිබඳව අද තනතිල්ල ගත්තොත් කොච්චර අමාරුණාද පිතිකරුවන්ට ක්‍රීඩා කරන්න ඔබටත් අමාරුණා ඔබ හැබැයි වැඩිම ලකුණු ලබා ගත්තේ ඔබ තනතිල්ල ගැන යමක් කිව්වොත් ඇත්තටම පේන තිබ්බ තනතිල්ල දඟකීමට ලක්ුණා ගොඩක්. ඉතින් ලේසි වුණේ නැහැ හැම පිතිකරුවටම පන්දුර පහර දෙන්න. ඉතින් මම බැලුවේ ගොඩක් වෙලාට සිංගල්ස් රොටේට් කළා, ටෝටල් එක ටිකක් හොඳ තත්ත්වයකට ගේන 230ක් 40ක් වගේ තමයි බැලුවේ. හැබැයි මම අවුට් වුණාට පස්සේ ඉතින් ටිකක් ෂෝට් වුණා. හැබැයි නමුත් 203ක් කියන්නේත් මට හිතෙනවා හොඳ ලකුණු ප්‍රමාණයක් කියලා. මොකද පන්දු යවන්න ඉතාම හොඳට පන්දු යවලා දැනුවත් පිටාව අඩු ලකුණු සංඛ්‍යාවකට දාලා. ලැලන්ජ් එකක්ද සවුත් ආෆ්‍රිකන් ස්පිනර්ස් ලගෙන් ඔගලන්ට හම්බ වුණේ ඔගල වා හිතනවාද වගේ බේසික් බේසිකල හිතනවාද අපේ කට්ටියට වඩා අපේ ස්පිනර්ස් ලට වඩා සවුත් ආෆ්‍රික කට්ටිය හොඳට බෝල් කරා කියලා? නෑ මේ තන්න බෑ. මොකද අපි තනගාවලියේ ජයග්‍රහණය කරේ අපේ පන්දියවන් හොඳට පන්දියවපු නිසා. ඉතින් ඔවුනුත් හොඳට පන්දියවුවා, පන්දියවුවේ නැත්තේ නෑ හොඳ අභියෝගයක් දුන්නා අපිට. නමුත් යම් කිසි තැනකදී අපේ පන්දියවන් ඉස්සරහින් ඉඳපු නිසා තමයි අපිට තනගාවලියේ ජයග්‍රහණය කරන්න ලැබුණේ. ගැහුවේ ඔගොල්ලෝ පන්දුරක් ඉන්න එනකොට 203 මදි වගේ කියලා හිතුණාද? මොන වගේ සැලසුමක් එක්කද මේ තරගයට පන්දුරක් ඉන්නේ? මොකද මේ තරගය පැවතුනා නම් අපිට තරගාවලි ජය මග හැරනවා නෑ. ඇත්තටම මෙතන අපේ නායකතුමා හොඳ වාතාවරණයක් හදලා තියෙන්නේ. මොකද කණ්ඩායමක් විදිහට අපි එකමුතු වෙලා අපි 203ද 150ද 300ද කියන එක අපි නෙමෙයි, අපි තියෙන ලකුණු ගානට අපි ෆයිට් කරන්න අපේ නායකතුමා හොඳ වාතාවරණයක් කණ්ඩායමක් හදලා තියෙන ඉතින් ඒක ප්‍රේක්ෂකයන්ටත් බැලුවාම පේනවා ඇති එළියේදී වෙනසක් තියෙනවා ඇති කණ්ඩායමේම. මොකද ෆීල්ඩින් ගත්තත් අපි එක මැච් එකක් අවුට් ගියා, නමුත් ඊට පස්සේ හැමෝම දකින්නේ නැති අපි කොහොමද ෆීල් කරේ කියලා මේ තරගෙදී. ඒ අපේ ඩ්‍රෙසිං රූම් එක ඇතුලේ කණ්ඩායම ඇතුලේ තියෙන වාතාවරණයත් එක්ක මං හිතන්නේ 203 වුණත් 150වත් අපි ඩිපෙන්ඩ් කරන්න පුළුවන් වෙන වෙලාවක. වගේ පළමු එක් දින තරගාවලිය එංගලන්තයේ පැවතුනේ. එහි තිබ්බ පර්ෆෝමන්ස් වල වඩා අපි ගොඩාක් ලොකු වෙනසක් දැන් දකිනවා. මේ ඉන්දියන් පර්ෆෝමන්ස් එකෙන් පස්සේ දැන් ස්පෙෂලි මේ සවුත් ආෆ්‍රිකන් පර්ෆෝමන්ස් එක. ඔයා හිතන්නේ ඔයා මොකද්ද කරේ වෙනස මේ සාර්ථකත්වයට ළඟා වෙන්න? වෙනස කියන්නේ හැමදාම මම හිතන්නේ ගොඩක් වෙලාවට තාම මදි, මම තාම මදි කියලා. මට තව ඉම්ප්‍රූව් වෙන්න තමයි මම ගොඩක් දේවල් කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට හැමෝමත් එක්ක කතා කරනවා, මම කතා කරලා කෝචස්ලත් එක්ක සීනියර් ප්ලේයර්ස්ලත් එක්ක කතා කරලා ඒගොල්ලෝගේ ඐඩියාස් ගන්නම්. මොකද දැන් මේ සීරීස් එකෙත් මං හිතන්නේ මට තව කරන්න තිබුණා කියන එක. ඉතින්
එතකොට මං හිතනවා මං මහන්සි වෙන ප්‍රමාණය වැඩි. ඉතින් ඒක නිසා තව ඉස්සරහට ඉම්ප්‍රූව් වෙන්න බලාපොරොත්තු වෙන්න. ඉස්සර 8කට පස්සේ තමයි දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව එක් දින තරගාවලියක් ජයග්‍රහණය කරන්නේ. විශේෂයෙන්ම මහීස් තීක්ෂණ ඔහුගේ මංගල තරගයේ තමයි අද දවසේ ක්‍රීඩා කළේ. ඔහුගේ පන්දු යවීම ගැන ක්‍රීඩකෙක් විදිහට ඔබට මොකක්ද දැනුනේ? දෙය හොඳ පන්දයවන්නේ, හොඳ දක්ෂතාවතර ඉඳපු නිසා තමයි අන්දෑමට තේරුණේ. ඉතින් අද ඔහු ප්‍රූ කරා මංගල තරගයේදී ඔහුට කොයි වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් කඩු හතරක් දවා ගන්නවා කියන්නේ මංගල තරගයේදී ලේසි දෙයක් නෙමෙයි. ඉතින් අපි හැමෝම දන්නවා ඔහු හොඳ පන්දයවන්නේ කියලා. දැන් ඉතින් අපිට තියෙන්නේ ඉස්සරහට ඔබෙන් වැඩ ගන්න. ඔයා බැට් කරන්න ආවම දකින්න විශේෂත්වය තමයි ඔයා හොඳට ඒ තියෙන සිටුේෂන් එක සහ ගේම් එක හොඳට ඇනලයිස් කරලා ඒ තියෙන ස්වභාවයට අනුව ඔයාගේ පිතිකරණ රටාව වෙනස් කරගන්නවා. සහ ඔයා 20x20 තරඟ රටාව සෙල්ලම් කරද්දී වෙනම ආකාරයකට සෙල්ලම් කරන්නේ මේ එක් දින තරඟ රටාවේදී ඒකට ගැලපෙන විදිහට සෙල්ලම් කරනවා. කොහොමද මේ තැනට මනස හදාගන්නේ? ඒක ඒක ලේසි නෑ මං හිතන්නේ. ඉතින් මුලින්ම තරගාවලට එද්දී වන්ඩේ තරගාවලදී මම මනස හදාගෙන ඉන්නේ. ඉතින් හදිස් වෙන දෙයක් නෑ. මට නායකයා කියලා තියෙන්නේ, කෝච්ත් එක්ක මට තියෙන්නේ මේ රෝල් එක, ටීම් එක අන්තිම වෙනකන් ඇදන් යන්න. ඉතින් මට කියා ඒ වගේ ප්ලෑන් එකක් දුන්නාම මේ වාතාවරණයත් එක්ක මට ක්‍රීඩා කරන්න ලේසි. එතකොට නායකයා අපේ ඔළුව හදනවා, අපිට ප්ලෑන් එක දෙනවා, තනියෙන් කතා කරලා මල්ලි මෙහෙම කරන්න මෙහෙම කරන්න වාගේ ප්ලෑන් එක මේ කියලා. එතකොට අපිට අපි ජූනියර් ප්ලේස්ල හැටියට මැදට ගියාම හරිම ලේසි, කිසිම ප්‍රෙෂර් එකක් නැහැ. ඒ දෙන ෆ්‍රීඩම් එක අපිට මාර වටින. එතකොට අපිට පුළුවන් ඇඩ්ජස්ට් වෙන්න මේ ගේම් එකේ නම් මේ ගේම් එකට. එතකොට T20 යනකොට ආයි වෙනම් ප්ලෑන් එකක් දෙනවා මල්ලි වගේ බලාපොරොත්තු වෙන්නේ මේක. වා මේ දේ කරලා දෙන්න කියලා. ඉතින් එතකොට හරි ලේසි ක්‍රිකට් ගහන්න. දැන් හැමෝම මං හිතන්නේ කණ්ඩායමේ සතුටින් ඉන්නේ. ඒක නිසා ඒගොල්ලෝ මේ රෝල්ස් වෙන වෙනම හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් සාමාන්‍ය ලංකාවේ පිතිකරුව ඉස්සෙල්ලාම ටීම් එකට ආවහම ගොඩක් වෙලාවට කන්සිස්ටන්සිය වැඩි නැහැ. මොකක්ද හේතුව ඔයාට මෙච්චර ඉක්මනින් ජාත්‍යන්තර ක්‍රිකට් මට්ටමට ඔයාගේ ගේම් එක රේස් කරන්න පුළුවන් මේ උනේ කොහොමද? ඒක හිතාගන්න බෑ. මම තරගෙන් තරගේ ඉතින් ක්‍රීඩා කරන්නේ තරගයක් ඉවරුනහම මගේ තරගය ඇත්තටම ආයිමත් අමතක කරලා ආයිමත් මම ඊළඟ තරගයට එන්නේ මම බින්දුවක් ගහලා විදියට. ඉතින් එතකොට මට කොයි වෙලාවෙත් හැම තරගයකදී මුල් ටික ගහන්නකොට ගොඩක් ප්‍රෙෂර් එකක් තියෙන ඉතින් ප්‍රෙෂර් එක ගන්නවා මම කැමතියි. මොකද කලින් තරගයේ ෆෝම් එකෙන් ඊළඟ තරගයේ බැට් කරොත් මට අර ප්‍රෙෂර් එක නැති වුණොත් මගේ වැරදි පාරක් ගහන්න පුළුවන්. ඉතින් මම ප්ලෑන් කරන් ඉන්නේ මට ප්‍රෙෂර් එක තියෙනවා මම එතකොට මුලින් පටන් ගන්න ඕන බින්දුවේ ඉඳන් කියන එක මම විතරම මගේ ඔළුවට කියනවා. ඉතින් සමහරක් විතර ඒක වෙන්න පුළුවන්. මිනිත්තුවෙන් මිනිත්තුව වෙනස් වන ක්‍රීඩා ලෝකයේ උණුසුම එසැණින් ඔබ වෙතට The Papari Sports News Alerts. හරක් වෙලා පරාදුණු වෙන්න අතම රෙජිස්ටර් වෙන්න The Papari කියලා ටයිප් කරලා 676 එවන්න. මාසෙටම රුපියල් 30යි. කුන්දේසි සහිතයි.